පක්ෂ කාර්යාලවල කොච්චි මිරිස් බස සුදිලේ මෙහෙම අය එවන්න එපා ටැටුව දැකලා චරිත ලියන ගොඩක් උන්ට කෝමා උතුරත් දේශපාලන කුණාටුවක් උනේ වස වැරද්දක්ලු The leader දේශයට මග කියන ප්‍රවෘත්ති පෙළගැස්ම පක්ෂ කාර්යාලවල කොච්චි මිරිස් බස සුදිලි වෙවෙනකොට සියලුම දේශපාලන පක්ෂ කාර්යාලවල තියෙන්නේ දැඩි උණුසුම් තත්ත්වයක් මේ රට හදන්න මැතිවරණවලට ඉදිරිපත් වෙන මහජන නියෝජිතයෝ වෙන්න කට්ටිය දෙන්නේ මාර ට්‍රයි එකක් මහ මැතිවරණය සඳහා නාම යෝජනා බාර ගැනීම සිකුරාද දවල් 12ට අවසන් වෙනවා මෙවර මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් ඊයේ 8 වෙනිදා වෙනකොට නාම යෝජනා බාර දීලා මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ ඊයේ 8 වෙනිදා දිනය අවසන් වන විට දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 16ක් එලෙස නාම යෝජනා බාර දී තිබූ බවයි ප්‍රධාන පක්ෂත් මේ වෙනකොට ලහිලහියේ නාම යෝජනා ලැයිස්තු හදමින් ඉන්නවා සමහර පක්ෂ කාර්යාලවල ගුටි බැට හොමාරු නොවිබේරෙන්නේ නූලෙන් තවත් සමහර පක්ෂ කාර්යාලවල කොච්චි මිරිස් බස සුදිරිනවා එතරමට වැඩේ උණුසුම් මෙහෙම අය එවන්න එපා ඔනේ යස්සේ ලොකු කැම්පේන් එකක් යනවා මෙන්න මේ අයට නාම යෝජනා දෙන්න එපා ඡන්ද දෙන්නත් එපා පාර්ලිමේන්තුව එවන්නත් එපා අපරාධ චෝදනා අල්ලස් චෝදනා හෝ පරිසර දූෂණ සම්බන්ධ චෝදනා එල්ලෙබිය ඇති කිසිවෙකුට මෙවර මහමැතිවරණය සඳහා නාම යෝජනා බාර දෙන්න එපා කියලා මාර්තු 12 ව්‍යාපාරය කියලා කොළඹ සංවිධානයක් සියලු දේශපාලන පක්ෂවල නිල්ලේමක් කරලා මේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පිරිසිදු අපේක්ෂකයන් ඉදිරිපත් කරන්න කියලා ජනතා අප්‍රසාදයට පත් වන ජනතාව ප්‍රතික්ෂේප කරන පුද්ගලයන් සඳහා නාම යෝජනා දෙන්න පක්ෂ අරමුදල් වලටයි නායක නඩත්තුවටයි කියලා නාගරික සමාජයේ තියෙන විවෘත කතාවක්. නමුත් දෙසතියකට කලින් විසිරුවා හැරිය පාර්ලිමේන්තුවේ බලය සම්බන්ධ පරස්පර අවුල් සමග කෝප් කමිටු වල කෙරෙනු ප්‍රශ්න කිරීම වලින් හෙළිදරව් වුණේ ජාවාරම්කාරීන් සමග මහජන මුදල් කෝටි ගණන් පිල්ලි ගහලා තියෙන දේශපාලකයන් විතරක් නෙවෙයි කියලා. රජයේ ඉහළ තනතුරු වල ඉන්න ලොකු නිලධාරිනුත් ඒ වගේම නැතිනම් ඊටත් වැඩියෙන් මහජන මුදල් පිල්ලි ගහලා කියන්න තියෙන්නේ මෙච්චරයි මේ දේශපාලන පක්ෂ අඩු වැඩි වශයෙන් හැම එකක්ම දෝෂිතයි ඒ කිසිවෙක් ප්‍රජාතන්ත්‍රවාදයක් ගෑවිලාවක් නැහැ හැම පක්ෂයකම ජාතිවාදී ආගම්වාදී පක්ෂ මේ පක්ෂ නායකයන් දෛනිකව වැය කරන මුදල් ගැනද කිසිදු හෙවිල්ලක් බැලෙල්ලක් කොහෙවත් කරන්නේ නැහැ ඒ වගේම දේශපාලනයට එනකම් බොහෝ දෙනා පිරිසිදු පුද්ගලින් නැතිනම් හැකි ඉක්මනින් මුදල් හොයන්න හිතාගෙන එන අය මේ අය මඩනාන්නේ අපිරිසිදු වෙන්නේ දේශපාලනයට ආවට පස්සේ කාටද කියන්න පුළුවන් ජාවාරම්කාරයින් හැරුණම පාර්ලිමේන්තුවට පත් කරන ආචාර්යවරුන් මහාචාර්යවරුන් වෛද්‍යවරුන් නීතිඥයන් දේශපාලනයට එන්න කලින් හොරු වංචනිකයින් දූෂිතයින් කියලා පිරිසිදු පුද්ගලින් ඉදිරිපත් කරලා මේ රටේ පිරිසිදු දේශපාලනයක් හදන්න බෑ දේශපාලනයට ගෙනල්ලා පිරිසිදු පුද්ගලින් දූෂිතයින් කරන්න නම් පුළුවන් ටැටෝ දැකලා චරිත එළියන ගොඩක් උන්ට කෝමා ඒ කොහොම වුණත් ජනතා ප්‍රසාදයට පත් වුණ ජනතා ප්‍රතික්ෂේප කරන කිසිම කෙනෙක්ට නාම යෝජනා නොදෙන්න සජබේ තීන්දුව කරලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්නගේ ප්‍රධාන ට්‍රෙන්නේකට කමිටුවක් පත් කරලා කමිටු වාර්තාව වහාම පක්ෂයේ නාම යෝජනා මණ්ඩලය වෙත ලබා දෙන ලෙස උපදෙස් දීලා තියෙනවා දේශපාලන ආරංචි මාර්ග කියන විදිහට රනිල් ජනාධිපති වෙලා ඉන්න කාලේ රනිල්ගෙන් බාප පර්මිට් ගත්තු වෙනත් විවිධ වරප්‍රසාද ගත්තා කියලා ඔප්පු
වෙන හිටපු මන්ත්‍රීවරු කිසි කෙනෙකුට නාම යෝජනා නොදෙන්න සජිත් දැඩි තීන්දුවක් අරගෙන. හැබැයි ඔය කියන ඒවා ඔප්පු කරන්න මේ දවස් දෙක තුනකට පුළුවන්ද? මේවා ටැටුව දැකලා චරිතය ලියන ගොඩක් උන්ට කොම කියනවා වගේ වැඩක් කියලායි සමහරු කියන්නේ. සිලින්ඩරයට චරිතය අදාළම නැල්ලු. ජනතා ප්‍රසාදයට පත් වුණ කට්ටිය කියන කතාව සිලින්ඩරේ කට්ටියට අදාළම නැහැලු. මොකද ඒකේ ඉන්න බහුතරයක් රාජපක්ෂලා එක්ක ආණ්ඩු කරපු දවියනේ. ඒත් ඒ වගේ කට්ටිය ASCII UNP එකෙන් සෑම දිස්ත්‍රික්කයකටම අලුත් මුහුණු දෙතුන් දෙනෙක් දාන්න යනවා කියලායි ආරංචි. සජිබේ සිලින්ඩරේ කට්ටිය ඔය විදිහට අවුලකට ගිහින් තියෙද්දි මාලිමාව නම් මේ වෙනකොට ලැයිස්තු හදලා තිවරයි. මොනම චෝදනාවක්වත් තියෙන කිසි කෙනෙක් ඒ ලැයිස්තු වල නැතිලු. ඒ කියන්නේ වල් පැල ගලවා මල් පැල හිටවන්න යාලා ලැස්ති වගේ. චන්ද මැෂින් පවා බය වෙලා අන්තෝ ජටා බහි ජටා. රනිල් ගෑන්ඩුවේ හිටපු මැති ඇමතිවරු හොඟ දෙනෙක් මෙදා මහචන්දට නොවෙන්න තීන්දුව කරලා ආරංචි විදිර එස්බී පවා බය වෙලා. එස්බී දිසානායක කියන්නේ 94 වර්ෂයේ සිට අකණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළ කෙනෙක්. විවිධ ජනාධිපතිවරු යටතේ වගකීවතු අමාත්‍ය දුර කීපයක්ම දරපු කෙනෙක්. චන්ද්‍රිකා යුගයේ එස්බී හඳුන්වන්නේ චන්ද මැසිම කියලා. දැනට තියෙන ආරංචි වල හැටියට සිලින්ඩරේ ලකුණෙන් ආපු එක ගැන UNP-ගේ අකිලලා රුවන්ලා වගේම පුටුව සඳහනේ දුමින්දලා අලගේ වන්නලත් ඉන්නේ බරපතල කනස්සල්ලක. ඔන්න දැන් ජාතික ලැයිස්තුවටත් කචල් එකක් ඇවිත්. දුමින්ද මහින්දානන්ද බාල්දි පෙරලෙන සද්ද. සිලින්ඩරේ ජාතික ලැයිස්තුව පසුගිය ආණ්ඩුවේ හිටපු කිසිම ඇමතිවරයෙක් දාන්න එපා කියලා දුමින්දයි ලසන්තයි දෙන්නයි ලොකු බාල්දියක් පෙරලා. ආරංචි විදියට ඒ බකට් එක පෙරලා තියෙන දිනේෂ් ටිරාන් ජාතික ලැයිස්තුවෙන් එනවා කියන ආරංචිටලු. ඒ දෙන්නගෙම නම් යෝජනා කරලා තියෙන කුසලානි පක්ෂින් ඒ නිසා ඒකට අපට කරන්න දෙයක් නැහැ කියලා නාම යෝජනා මණ්ඩලයේ කට්ටිය කියලාලු. මේ ඔයාලා බොරු බොරු කතා කියලා මෙතන වැඩාල කරන්න නැතුව යනවනම් යන දිහා කියන්න කියලා මහින්දානන්ද ඊයේ දුමින්දට කිව්වා කියලාත් කතාවක් යනවා. ආරංචි විදියට දුමින්ද වගේම ලසන්තට මල පැනලා තියෙන්නේ කුසලානේ පක්ෂය හදපු එකටලු. කුසලානයක් නොතිබුණා නම් පුටුවෙන් තරග කරන්න තිබුණා කියලාලු ලසන්තලා කියන්නේ. එහෙම වුණොත් අපට මැඩම්ගේ සපෝට් එක ගන්න තිබුණා කියලා ලසන්ත කියලා තිබුණලු. ඒ කොහොමුණත් පුටුවෙන් ජාතික ලැයිස්තුවට දාන්න ප්ලෑන් කරලා තියෙන ජනාධිපති නිදිඥ ෆයිස මුස්තාපාව. ලිස්ට් එකෙන් එන්න සජබෙත් යමයුත්තේ. ජාතික ලැයිස්තුවට අවුල තියෙන්නේ සිලින්ඩරේ ඇතුළේ විතරක් නෙවෙයි. සජබේ ඇතුළෙත් වරි ගොඩක්. දැනට තියෙන ආරංචි වල හැටියට ඉරාන්ට මෙදාසෙරේ ජාතික ලැයිස්තුවට නොදෙන්න සජබ නායකත්වයේ තීන්දුව කරලා. ඒ වෙනුවට GL චම්පික ජාතික ලැයිස්තුවට දාලලු. ඔය කියන විදිහට ඉරාන්ට මෙදාසෙරේ මොරටුවෙන් තරග කරන්න වෙනවා. වැඩේ කියන්නේ මෙහෙ වෙනකොටත් මොරටු ආසනවල ජනප්‍රිය චරිත දාලා ඉරාන්ව තනි කරන්න යනවා කියලත් කතාවක් යනවා. හර්ෂට, හිරුනිකාට බෙදපු හැන්දෙන්ම ඉරාන්ටත් බෙදන්න යන හැඩ කියලා තමයි ගොඩක් අය කියන්නේ. සජබේ කොළඹ ඩීල් කාර්යෝයි බොරු ඔස්තාර්ලයි ඡන්ද ඉල්ලන්න බය හැංගෙද්දී අවංක හොඳ මිනිස්සු සජිත් ගාවට එන්න පටන් අරන් කියලා සජබේ හිතවත් මාධ්‍ය වාර්තා කරලා තිනවා. හිරුනිකා හර්ෂය වෙනකොට සජබ කොළඹ ලැයිස්තුවට අත්සන් කරලා තිබුණත් ඉරානීය හවසත් වෙනතුරු නාම යෝජනා පත්‍රයට අත්සන් කරලා තිබුණේ නැහැ කියලා ආරංචි. දුරකථනය ගස පැටලෙයි. මැතිවරණයට නාම යෝජනා ලබා දීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය සහ ඊට අනුබද්ධ සෙසු පක්ෂ අතර කෝටා වෙන් කර ගැනීමේ බරපතල ගැටලු නිර්මාණය වී ඇති බව වාර්තා වෙනවා. එහි උග්‍රම තත්ත්වය ඇති වී තිබෙන්නේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ සමගි ජන බලවේගය අතර කෝටා බෙදී යාමේදී. නාම යෝජනා ලබා දීමට පෙර මේ වන විට අවස්ථා හතරකදී ඔවුන් මුහුණට මුහුණ දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට ඇතත් අවසන් තීරණයකට එළඹී නැහැ. මුස්ලිම් කොංග්‍රසයේ සිටියත් ජනාධිපතිවරණයේ පෙරදුනානේ සමගි ජන බලවේගයේ ජේෂ්ඨෙක් රවුෆ් හකීම්ට කියලා. ඔබතුමලා පරදින්නේ නැති හැබැයි අපි නායකත්වයේ දීපු අපි සහයෝගයේ දීපු හැම තැනම අපි උඩින් දිනලා දුන්නා. ඒ නිසා කවුරුරි කියනවනම් ජනාධිපතිවරණය අපි පෙරදි කියලා ඒක වැරදි අපි පෙරදි නැහැ. හකීම් දුන්නේ එහෙම උත්තරයක්. මහනුවර මාතර සජබ අලු යට ගිනි. සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික්කයේ නාම යෝජනා ලැයිස්තුවට පිළිබඳව ගැටලුව තමම අවසන් වී නැහැ. දිස්ත්‍රික් නායකත්වයට 37 නායක සහ සුජීව සේනසිංහ අතර සීතල ගැටුමක් නිර්මාණය වෙලා. පිටින් අය එපා කියලා දිස්ත්‍රික්කයේ ප්‍රබලයෝ ගේම ඉල්ලන්න පටන් අරගෙන. අල්ගුණසේකර නාම යෝජනා වලට අත්සන් කරන එක පැත්තක තියලා සේරම දමල ගහලා විපක්ෂ නායක සජිත් මුණගැහෙන්න කඩිමුඩියේ කොළඹාව කියලා වාර්තා වෙනවා. මාතර තත්ත්වයට සෑහෙන ව්‍යාකූල බවයි වාර්තා වෙන්නේ. මාතර සජබට ආසන දෙකක් ඉතාම අසීරු නිසා එම ආසනය වෙනුවෙන් ලොකු සටනක් නිර්මාණය වෙලා එහි අලුත් චරිත දෙකක් ඉස්සරහට ඇවිත් ඉන්නවා. ඒ චතුර ගලප්පති සහ රොහාන් ජයවික්‍රම. මේ දෙන්නම තරුණයින්. ගිය වතාවේ චතුරට එන්න බැරි වුණේ ඡන්ද සුළු ප්‍රමාණයක අඩු වීමෙන්. මෙදා චතුර දිස්ත්‍රික්කයේ පුරා ගෙන්ගෙට ඇවිදිනවා. දිනන යතුරු චතුර කියලා හෝ තරග කරනකොට මාතර දිනන බර අවිය කියලා රොහාන් එනවා. මේ චරිත දෙක ඉදිරියට එන එක ගැන මාතර සජිබ ප්‍රබලෙක් හොඳටම බය වෙලාලු. අවුරුදු ගණන් පාර්ලිමේන්තුවේ තැපපු අය වෙනුවෙන් අලුත් අයට ඉඩ දෙන්න ඕනේ කියන කතාව මාතර හැම පක්ෂයකම පාක්ෂිකව අතර සාකච්ඡා වෙනවා. රංජනුත් සජිත්ට බායිකයයි. රංජන් රාමනායක අලුත්ම දේශපාලන පක්ෂයක් ආරම්භ කළා. පක්ෂයේ ලකුණ මයික්‍රෝෆෝනිය. පක්ෂයේ නම එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ. රංජන් සමගි ජන බලවේගය හරහා 2019 දී පාර්ලිමේන්තු පැමිණි අතර පසුව සිරදඬුවමකට ලක්ුණා. රංජන්ගේ පසුගිය දිනවල හැසිරීමෙන් පැහැදිලි වුණේ ඔහු සම්ප්‍රදායික දේශපාලන පක්ෂ දෙකම ගැන එතරම් කැමැත්තකින් නොසිටි බවයි. අපි හම්බන්තොට මාතර වගේ ප්‍රදේශ ඇර අනෙක් සෑම දිස්ත්‍රික්කයේම තරග කිරීමට බලාපොරොත්තු වෙනවා. ගම්පහ ලිස්ට් එක අපි ඊයේ මැතිවරණ කොමිසමට දුන්න අනුමැතිය හම්බ වුණා. අනෙක් සියලුම දිස්ත්‍රික්කවලට තරග කරනවා. මම හිතනවා ජනතාවගේ විශ්වාසය අනුව අපිට වැඩි ආසන ගණනක් ලබා දෙයි කියලා හිතනවා. නොසිතෝ දේව
දේවල් පසුගිය කාලේ වුණා. සමහර අය බින්දුවට වැටුණා. සමහර අය සුවිශේෂී ජයග්‍රහණයක් ලබා ගත්තා. අපි බලමු මොකද වෙන්නේ කියලා. උතුරු නැගෙනහිරත් අපි තර්ක කරනවා. මම ගම්පහින්. හැමදාම මට ගම්පහ ජනතාව ඒ තායිහලින් සැලකුවා. රංජන් කීවා. ඩිල්ෂාන් ගෙනුත් සජිත් පොල්ලක්. හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් සහ වඩිවෙල් සුරේෂ් රංජන් රාමනායක අලුතින් පිහිටවන ලද දේශපාලන පක්ෂයට එක් වෙලා. ඩිල්ෂාන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට එම පක්ෂයෙන් තර්ක කිරීමට නියමිතයි. ඒ විතරක් නෙමෙයි ඩිල්ෂාන් එම පක්ෂයේ ජාතික සංවිධායකවරයා ලෙසද පත් කරලා. තරුවට ගිය දරුවා රටේ හිටපු ලොක්කෙක්ගේ පුතෙකුට ඉදිරි මහජනදේට තර්ක කරන්න පක්ෂයක් නැතුව අවුලක් ඇති වෙලා කියලායි ආරංචි. ඈත පළාතක් නියෝජනය කරන මුන්න හේ අවුරුදු 5ක් මේ රට පාලනය කළ කෙනෙක්. රටේ ලොකුම පක්ෂයක නායකයා හැටියටත් හිටියා. අන්තිමේදී පක්ෂයත් තමන්ට නැති කරගෙන දැන් නිකම්ම ගෙදරට වෙලා ඉන්නවා. දැන් උන්නහේගේ එකම අරමුණ තමන්ගේ ධර්මයට බර පුත්‍ර රත්නයට දේශපාලන පාරක් සොයලා දෙන එකලු. ඒ සඳහා පසුගිය මහපිටු සටනට තරුව ලකුණින් තරඟ කරපු පක්ෂය තෝරගෙන දැන් මෙහිටපු ලොකු තැනගේ පුත්‍රයා තරුව සැට් කරලා තමන්ගේ දිස්ත්‍රික්කෙන් චන්දර දාන්නලු යන්නේ. කතාව තිබුණේ පහුගිය ඉරිදා දේශීය පත්තරේ ගොසිප් පිටුවේ. නම්ගම් නොකියා ඔය කියන්නේ මෛත්‍රීගේ පුතා දහම් ගැන කියලා දේශපාලනයේ 6-4 තීරණ ඕනව කෙනෙක් දන්නවා. හැබැයි දිලිත් දැන් මේ ප්‍රශ්නේ විසඳලා දහම් සිරිසේනට පොළොන්නරුව බාර දීලා පොළොන්නරුවේ රොෂාන් රණසිංහ කළුතර දිස්ත්‍රික් නායකයා කරලා. සර්වජන බලයේ කළුතර දිස්ත්‍රික් නායකයා සහ මතුගම ආසන සංවිධායක ලෙස මව්බිම ජනතා පක්ෂයේ සභාපති රොෂාන් රණසිංහට දිලිත් ඊයේ පත්වීම් ලිපිය දීලා තිබුණා. මේ අතර ව්‍යවසායක උපාලි ජයසේකර සර්වජන බලයේ කොළඹ දිස්ත්‍රික් නායකයා ලෙසත් කොළඹ දිස්ත්‍රික් සංවිධායක ලෙස ඒ ආර් දිනේන්ද්‍ර ජෝන් පත් කරලා රත්නපුර දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා ලෙස පත් කරලා තියෙන ප්‍රබාද්ද අල්විස්. දිලිත් තබ්ලාව විසිකර පදක්කම ගනි. ජනාධිපතිවරණයට ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ තරුව ලකුණින් තරග කළ දිලිත් මෙදා මහමැතිවරණයට එන්න යන්නේ පදක්කම ලකුණෙන් මුලදී තබ්ලාව තෝරගෙන තිබුණත් පස්සේ පදක්කම තෝරගෙන. රන් පදක්කම මාලිමාවට රිදී පදක්කම අපිට ඒ කියන්නේ මාලිමාවට අගමැතිකම යද්ද විපක්ෂ නායකකම අපි ගන්නවා කියන එක. දිලිතියේ මාධ්‍යවේදීන් කීප දෙනෙක් ඉස්සරහ පොරටෝක් එකක් දීලා තිබුණා. දිලිත් ගාල්ලෙන් හරි කොළඹින් හරි එයි කියලා තිබුණට දැනට තියෙන ආරංචි වල හැටියට දිලිත් එන්නේ ගම්පහයි. කැලණිගඟේ නයි පෙන්නපු දිස්ත්‍රික්කේ. ඒ වගේම කරෝ ජයසූරිය වගේ කට්ටිය කපාගෙන පබාල දියවන්නාව යවපු ගම්පහින් එන දිලිත් තීරණය කළත් පුදුමයක් නෙවෙයි. දිලිත් එක්ක හිටපු වාසු දිලිත්ගෙන් ගැලවිලා මාලිමාවට එකතු වෙලා උදේ ගම්මන් පිළ දිලිත්ගේ පදක්කම යටතේ කොළඹට එනවා කියලා ආරංචි. ආරංචි වල හැටියට කොමියුනිස්ට් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති වීරසුමන හිටපු මන්ත්‍රීතුමා මාතරින් තරඟ කරනවා. වීරවංශ අද තනියම වෙල මැද්දේ විමල් පසුගිය තමන්ගේ Facebook එකේ 아무තු වීඩියෝයක් දාලා තිබුණා. ඒකේ තිබුණේ ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න කාලේ විමල් වීරවංශලා කරපු වැඩ. ඒ දවස්වල කරපු උද්ඝෝෂණ පිකටින් සත්‍යග්‍රහ සේරම එකට එකතු කරලා ඒ වීඩියෝව හදලා තිබුණා. මේ දවස්වල විමල් ඉන්නේ තනියම. වීරවංශද තනියම වෙල මැද්දේ කියලා සමහරු කියනවලු. ආරංචි වල හැටියට විමල් වීරවංශ මෙදා මහමැතිවරණයට තරඟ කරන්නේ නැහැලු. විමල්ගේ පක්ෂ කිසිම කෙනෙක් තරඟ කරන්නේ නැහැලු. ඔන්නේ ආසේ ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රකට ව්‍යවසායකයෙකු වන මොහාන් පෙරේරා නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ලියුම් පෙට්ටිය ලකුණ යටතේ මහමැතිවරණයට තරඟ කරන්න යනවලු. අනේ අපොයි පරණ මමේ ව්‍යාපාරට වෙච්ච දෙයක් කියලායි මේ වහන සමහරු කියන්නේ. උතුරත් දේශපාලන කුණාටුවක්. දකුණේ පක්ෂ විතරක් නෙවෙයි උතුරේ පක්ෂත් ඉන්නේ අවුලක. තාමත් නාම යෝජනා හදාගන්න බැරුව ඉන්නවා කියලායි ආරංචි. ITAK නායක මාවේයි සේනාධිරාජා පක්ෂයෙන් ඉවත් වෙයයි කියලායි දකුණේ සමහර මාධ්‍ය ඊයේ වාර්තා කරලා තිබුණේ. මෙවර මහමැතිවරණය සඳහා තරඟ කිරීමට ඔහුට අවස්ථාව ලබා නොදීමට එම පක්ෂයේ කටයුතු කිරීම ඔහුගේ මෙම තීරණයට හේතු වී ඇති බවත් සඳහන් කර තිබුණා. ඊළඟේ තමිල් අරසු පක්ෂයේ පසුගිය ජනාධිපතිවරණයේදී සහයෝගය දැක්වූ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට දකුණේ මාධ්‍යවලට පදනම් වෙලා තිබුණේ මාවේ සේනාධිරාජාගේ ලිපියක්. දශකයකට ආසන්න කාලයක් ඉලංකේ තමිල් අරසු පක්ෂේ නායකත්වය දරූ මාවේ සේනාධිරාජා එම තනතුරෙන් ඉල්ලා සිටින නිලවරණයකින් තේරීපත් වූ සිවඥානම් ශ්‍රී දරන්ට නායකත්වය බාර ගන්නා ලෙස ආරාධනය කර තියෙනවා. එම ලිපියේ සිංහල පරිවර්තනය මෙහිමයි. මාවේ සෝම සුන්දරම් සේනාධිරාජා වන මම මේ දක්වා ඉලංකේ තමිල් අරසු කච්චි පක්ෂේ නායක තනතුරේ කටයුතු කරමින් සිටියෙමි. ඉලංකේ තමිල් අරසු කච්චි 17 වෙනි ජාතික සම්මුලෝ 2024 ජනවාරි 21 වෙනි දින පැවති අවස්ථාවේදී ඔබ මහසභාවේදී පක්ෂේ නායකයා ලෙස තේරීපත් විය. ඉලංකේ තමිල් අරසු කච්චි පක්ෂයේ ප්‍රධානියාගේ වගකීම ඔබ තවමත් එයාකාරයෙන් බාරගෙන නැත. එම නිසා මම පක්ෂේ නායකයා ලෙස දිගටම කටයුතු කර තිබේ. ඒ වගකීම බාරගෙන නායකයෙක් ලෙස කටයුතු කරන මෙන් එදා සිට මම ඔබතුමාට කීප වතාවක් පැවසුවෙමි. 2024 ඔක්තෝබර් 7 වෙනිදා සිට ඉලංකේ තමිල් අරසු කච්චි සභාපති ධුරයෙන් ඉවත් වීමට මා තීරණය කළ බව මෙයින් දන්වා සිටිමි. එබැවින් ඉලංකේ තමිල් අරසු කච්චි පක්ෂයේ සභාපතිවරයාගේ වගකීම බාරගෙන ඒට කරන ලෙස මම ඉල්ලා සිටිමි. ඔය දෙමළ ජාතික සන්ධානයේ TNA කීවට ඒක පිළිගත් දේශපාලන පක්ෂයක් නෙමෙයි. උතුරු දෙමළ දේශපාලන පක්ෂ එකතු වෙලා ITAC එහෙම නැත්නම් දෙමළ රාජ්‍ය
පක්ෂ හදාගන්නේ 2006 දී විතර පක්ෂය ලකුණ ගෙදර. එදා ඒ පක්ෂ සඳහන් හිටපු ටෙලෝ සිවාජලිංගම් සිද්ධාර්ථන් ගජේන්ද්‍රන් වගේ කට්ටිය දැනටමත් අයිටෙක් එකෙන් වෙන් වෙලා. පහුගිය 2020 මහචන්දේටත් චන්දේල්ලුවේ වෙන වෙනම ආර සම්බන්ධන්ගේ අභාවයත් එක්ක ඔය දෙමළ රාජපක්ෂේ නායකත්වය සම්බන්ධයෙන් අරබුදයක් මත වුණා. පක්ෂ නායකත්වයට සුමන් තිරන් සහ ශ්‍රීධරන් අතර තිබුණු ඡන්දෙදී දිනුවේ ශ්‍රීධරන්. දැන් නායකත්වයේ අරබුදේ උසාවි ගිහිල්ලා. ඒ කොහොම වුණත් සිවඥානම් ශ්‍රීධරන් වගේම සුමන් තිරන් පවා මෙදා සැරෙත් ඡන්දෙට එන්න යන්නේ අයිටෙක් එහෙම නැත්නම් දෙමළ රාජපක්ෂයන් කියලා ආරංචි. උනේ වස වැරද්දක්. මෙරටේ හාල් ව්‍යාපාරය කරන පොලතිසි පුරේ පැත්තේ ඉන්න දැවැන්ත ව්‍යාපාරික භවතෙක් හැමදාම කළේ මහා පක්ෂයකට කිට්ටු වෙලා තමන්ගේ වැඩ ටික කරගන්න බලපු එකලු. රත්තරන් වගේ බබලෙන නමක් තියෙන මුන්නහේ පහුගේ ඡන්දෙදී උදව් කළේ ටෙලිෆෝන් පාටියටලු. ඒක දැවැන්ත ආධාර උපකාර කළ මුන්නහේ එදිරි මහචන්දෙන් පස්සේ ලයිස්තුවෙන් ඇතුළට එන්නලු සැලසුම් කරලා තිබුණේ. මුන්නහේ කොච්චරේ පක්ෂයේ ඉහළ තැන්වලට කිට්ටුද කියනවා නම් ජනාධිපතිවරණේ නාම යෝජනා දින දවසේ ඡන්ද කොමිසම ඇතුළට ගිය විපක්ෂ නියෝජිත පිරිසෙත් සමාජිකෙක් වෙලා හිටියා. කොහොම නමුත් විපක්ෂයේ මහා පුට්ටු සටනින් පරාජය වුණාම මෙයා හරියට අප්සෙට් වෙලා තවත් නම් දේශපාලනයට සල්ලි වේදම් කරන්නේ නැහැ කිය පොළවේ හැපෙනවා කියලා තතු දත්තය කියනවා. ආදරොච්චරයි.